සියලු දෙනාටම සුබ දවසක් වේවා. මහජන සම්බන්ධතා විෂයේ තුන්වෙනි පාඩම සම්නිවේදනය. සම්නිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද මේ මහජන සම්බන්ධතාවයේදී කියලා අපි මූලික අවබෝධයක් ලබා ගන්න. ප්‍රථමයෙන්ම අපි සම්නිවේදනය කියලා කියන්නේ කුමක්ද කියලා හඳුනා ගමු. ඊට පස්සේ නිර්වචනාශ්‍රිතව සම්නිවේදනය වර්ග කරන්නේ කොහොමද? හඳුන්වන්නේ කොහොමද? සම්නිවේදන වර්ග මොනවද? ඒ සම්නිවේදන වර්ගවල තියෙන විශේෂතා මොනවද? ඊට පස්සේ නිසියාකාරව සම්නිවේදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන මූලිකාංග මොනවද කියලා අපි මේ පාඩම යටතේ කතා කරමු. ඒ වගේම තමයි මෙම සම්නිවේදනය හරහා මහජන සම්බන්ධතාවය කොතෙක් දුරට සාර්ථකව සිද්ධ වෙනවද? මහජන සම්බන්ධතා ක්‍රියාවලියට සම්නිවේදනය කෙසේ අවශ්‍ය වන්නේද කියලා මේ පාඩම යටතේ අපි හදාරමු. එහෙමනම් අපි ප්‍රථමයෙන්ම සම්නිවේදනය කියලා කියන්නේ කුමක්ද කියන එක ගැන කතා කරමු. සම්නිවේදනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ තමයි මානව සම්නිවේදනය සහ සත්ව සම්නිවේදනය. මෙතනදී අපි සත්ව සම්නිවේදනය ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මානව සම්නිවේදනය ගැන. මේ මානවයා මිනිසා සම්නිවේදනය සිද්ධ කරන්නේ කොහොමද? මේක දුර ඈත අතීතයේ සිට පැවතෙනා. එතකොට මේ අතීතයේ සිට මිනිස්සු සම්නිවේදනය කෙරුවේ කොහොමද? ඔබ හොඳටම දන්නවා අපේ පැරණි මානවයාට භාෂණයේ හැකියාවක් තිබුණේ නැහැ. මොවුන් සම්නිවේදනය කෙරුවේ සංඥා සංකේත මගින්. වනචාරී යුගයක් තිබුණා. මේ වනචාරී යුගයේ මිනිසා කැලේ ඇවිදින්න යනකොට තමන් යන මාර්ගය හොයාගන්න ගස්වල කොළ අතු වෙල්ලගෙන ගියා. ඒ වගේම තමන් යන මාර්ගයේ ඇති ගස්වල කිසියම් සලකුණක් සංකේතයක් විදිහට යොදාගත්තා. ඒ වගේම ගල්පතුරු උපයෝගී කරගෙන ගල්වල කිසියම් සටහන් යෙදුවා. මේව තමයි පැරණිම සම්නිවේදන ක්‍රම. සම්නිවේදනය සඳහා අපේ ආදිතම මානවයා සංඥා සංකේත භාවිත කරා. පසුව තමයි මේ භාෂණය කියන එක. ඒකත් අපේ පැරණිම මිනිසා හූ කියන ශබ්දයෙන් තමයි සම්නිවේදනය කරන්න පටන් ගත්තේ. ගිනි මැල ගහලා ගිනි මැලෙන් පිටත් වෙන දුමාණුව මිනිසා සම්නිවේදනය කරා. හූව භාවිත මෙම ක්‍රමක්‍රමයෙන් යනකොට අපේ මිනිසා හඬ භාවිත කරන්න පටන් ගත්තා. ඒ අනුව අක්ෂර, ඒ අනුව ශබ්ද, මේ ආදී වශයෙන් මේ වෙනකොට සම්නිවේදනය ඉතාමත් නවීන තත්ත්වයට පත් වෙලා තියෙනවා මේ නවීන තාක්ෂණයත් එක්ක. අපි අතීතය ගැන මේ පාඩමේදී සම්නිවේදනය අතීතය පිළිබඳව බරපතල විදිහට හදාරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි බලමු මේ සම්නිවේදනය මානවයා සිද්ධ කරන්නේ කොහොමද? මිනිස්සු වෙච්ච අපි හැමෝටම විවිධ අදහස් තියෙනවා. විවිධ හැඟීම් තියෙනවා. විවිධ ආකල්ප තියෙනවා. මේ විවිධ හැඟීම්, විවිධ ආකල්ප, විවිධ අදහස් කුමන හෝ ආකාරයකට මිනිසා වමාක් කරගන්නවා. මොනවද මේ ආකාර? එකක් භාෂණය, ලේඛනය, සංඥා, සංකේත. එහෙමනම් මානවයා සතු විවිධ අදහස්, විවිධ හැඟීම්, විවිධ ආකල්ප, භාෂණය, ලේඛනය, සංඥා, සංකේත කියන මෙන්න මේ දේවල් උපයෝගී කරගෙන හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය අපි සරලව හඳුන්වනවා සම්නිවේදනය කියලා. කුමක්ද එතකොට සම්නිවේදනය කියන්නේ? මානවයා සතු විවිධ අදහස්,
විවිධ හැඟීම් විවිධ ආකල්ප භාෂණය ලේඛනය සංඥා සංකේත කියලා ක්‍රම හතර උපයෝගී කරගෙන හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය මානව සංනිවේදනය එහෙම නැත්නම් සංනිවේදනය කියලා අපි සරලව හඳුන්වනවා. මෙම ක්‍රම හතරෙන් තොරව අපිට සංනිවේදනය මේ මිහිමත සිද්ධ වෙන්නේ නැහැ. එක්කෝ අපි කතා කරන්න ඕනේ, එක්කෝ අපි ලියන්න ඕනේ, එහෙම නැත්නම් සංඥා සංකේත භාවිතා කරන්න ඕනේ. අපි භාෂණය මගින් සංනිවේදනය කරන්න ඕනේ, ලිඛිතව සංනිවේදනය කරන්න ඕනේ, එහෙමත් නැත්නම් සංඥා සංකේත භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රම හතර උපයෝගී කරගෙන අපි මේවා හඳුන්වනවා සංනිවේදන මූලාශ්‍ර. සංනිවේදනය බිහි වෙන්නේ භාෂණය ලේඛනය සංඥා සංකේත කියන මේ හතර උපයෝගී කරගෙන. අපි සමස්ත සංනිවේදනයේ මූලාශ්‍ර කියලා හඳුනාගන්නේ මේ භාෂණය ලේඛනය සංඥා සංකේත. මේ සංනිවේදන මූලාශ්‍ර භාවිතා කරමින් මානවයා සතු විවිධ අදහස් විවිධ හැඟීම් විවිධ ආකල්ප හුවමාරු කරගැනීමේ ක්‍රියාවලිය තමයි සරලව අපි සංනිවේදනය කියලා හඳුනාගන්නේ. මේ සංනිවේදනය විවිධ විද්වතුන් විවිධ ආකාරයට අර්ථකථනය කරනවා. මේ සෑම අර්ථකථනයකින්ම එක හා සමාන අර්ථයන් තමයි අපිට ලැබලා දෙන්නේ. මේ අතරින් විල්බර් ස්ට්‍රාම් කියන පුද්ගලයා සංනිවේදනය වඩාත් අර්ථවත් ආකාරයෙන් පැහැදිලි කරලා තියෙනවා. මම ඔබට ඔබේ සටහනේ මෙම නිර්වචනය ඇතුළත් කරලා තියෙනවා. අපි මේ සමාජය තුළ ඉගෙන ගන්නවා, උගන්වනවා, විනෝද වෙනවා, විනෝදය ලබා දෙනවා, ක්‍රීඩා කරනවා. මේ ආදී වශයෙන් සියලුම ක්‍රියාකාරීත්වයන් සඳහා සංනිවේදනය උපයෝගී කරනවා. දැනුම ලබා ගන්න, දැනුම ලබා දෙන්න, අධ්‍යාපනය හදාරන්න, ඒ වගේම ක්‍රීඩා කරන්න, විනෝදාස්වාදය ලබා ගන්න. මේ ආදී වශයෙන් විවිධ දෑ සඳහා සංනිවේදනය භාවිතා කරනවා. විල්බර් ස්ට්‍රාම් කියනවා අපිට සංනිවේදනයෙන් තොරව මේ මිහිමත කිසිම ක්‍රියාවලියක් සිද්ධ කරන්න බැහැ කියලා. විශේෂයෙන් මානවයා අතර සම්බන්ධතා ගොඩනගන්න සංනිවේදනය අත්‍යවශ්‍යයි. සංවේදනය නැතුව අපිට මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බෑ. මේ සඳහා විවිධ ආකෘති බිහි වෙලා තියෙනවා. හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය, විල්බර් ස්ට්‍රාම් ආකෘතිය, DM වයිට් ආකෘතිය. මේ සෑම සංනිවේදන ආකෘතියකින්ම කරන්නේ සංනිවේදනය සිද්ධ වෙන ආකාරය කොහොමද සිද්ධ වෙන්නේ කියලා විවිධ පුද්ගලයෝ විවිධ ආකාරයට ආකෘති ඉදිරිපත් කරලා පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් අපි අධ්‍යන කාර්යයේදී මේ සංවේදන ආකෘති පිළිබඳවත් හදාරන. ඊළඟට සංවේදන තල. එහෙම නැත්නම් සංවේදන වර්ග. මේ සංවේදන වර්ගවල තියෙන විශේෂතා මොනවද කියලා අපි කතා කරන්න ඕනේ. ඔබට මම සටහනේ පැහැදිලිව සංවේදන වර්ග දීලා තියෙනවා. පළවෙනි සංවේදන තලය තමයි ස්වයං සංවේදනේ. අපි ඒක තව නමකින් හඳුන්වනවා. අන්තර්වර්තී පුද්ගල සංවේදනේ. මෙතනදී අපිට ස්වයං කියනකොට එහෙම නැත්නම් අන්තර්වර්තී කියනකොට තමා තුළ තමාගේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා පැහැදිලි වෙනවා. කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? අපේ අභ්‍යන්තර බාහිර ස්නායු පද්ධතිය හරහා තමයි මේ සංවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි කතා කරනවා. දැන් මේ අවස්ථාවේ මගේ මුවගින් වචන බොහෝමයක් පිට වෙනවා. නමුත් ඒ පිටවීමට ප්‍රථම
මගේ ශරීර අභ්‍යන්තරයේ මගේ ස්නායු පද්ධතිය හරහා කිසියම් සන්නිවේදන මාර්ගයන් ඔස්සේ මේ සන්නිවේදන ක්‍රියාවලිය සකස් වෙනවා. ඒ සකස් වෙලා මේ ක්‍රියාවලිය ඉතාමත් ක්ෂණිකව සිද්ධ වෙනවා. මේ ක්ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලිය ඔස්සේ තමයි අපි අපේ මුවගින් මේ විදියට වචන පිට කරන්නේ. අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන සන්නිවේදනය අපි ස්වයං සන්නිවේදනය එහෙම නැත්නම් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය කියලා හඳුන්වනවා. අපි නින්දේදී සිහින දකිනවාද? සිද්ධ වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය. මම ඔබට මේ පාඩම් මාලාව උගන්වනවා. මම මේ කියන දේවල් ඔබ ඔබේ සිතේ ධාරණය කරගන්නවා. ඔබ තුල සිද්ධ වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය. ඔබ මේ පාඩම් මාලාවෙන් පසුව කිසියම් සටහනක් සටහන් කරගෙන රාත්‍රියේ පාඩම් කරනවා. යමක් සිතේ ධාරණය කරනවා. සිද්ධ වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය. ඔබට සමිතියේ හිට කතාවක් කරන්න තියෙනවා. ඔබ ඒ සඳහා අද රාත්‍රියේ සූදානම්. සිද්ධ වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය. ස්වයං සන්නිවේදනය තමා විසින් තමා තුල තමයි මේක සිද්ධ වෙන්නේ. තවත් කෙනෙක් මේකට සම්බන්ධ නැහැ. එහෙමනම් තමා තුල තමා විසින් සිදු කරගන්නා සන්නිවේදනය අපි හඳුන්වනවා අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය එහෙම නැත්නම් ස්වයං සන්නිවේදනය කියලා. ඔබ නින්දේදී සිහින දකිනවා නම් ඔබ පාඩම් කරනවා නම් යමක් සිතේ ධාරණය කරගන්නවා නම් ඔබ තනිව කතා කරනවා නම් මේ සියලු ක්‍රියාවලී අයිති වෙන්නේ ස්වයං සන්නිවේදනයට එහෙම නැත්නම් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයට. දෙවනි සන්නිවේදනය අන්තර් පුද්ගල සන්නිවේදනය එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා පුද්ගලාන්තර සන්නිවේදනය කියලා. මේ සන්නිවේදනය බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක් සමග මුහුණට මුහුණලා අභිමුඛව සිටින. මේ සන්නිවේදනයේ විශේෂතා බොහොමයක් තියෙනවා. අන්තර් පුද්ගල සන්නිවේදනයෙන් තමයි ධර්මනේ මානව සබඳතා සම්බන්ධතා නොවේ මානව සබඳතා බහුල වෙන්නේ. මේ සමාජය තුළ මානව සබඳතා බහුල වෙනවා නම් ඒ අන්තර් පුද්ගල සන්නිවේදනය නිසා. හේතුව තමයි පුද්ගලයන් දෙදෙනෙක් මුණ ගැසුණාට පස්සේ ඉතාමත් සුහද වෙනවා. සුහදශීලී වුණාට පස්සේ අපි පෞද්ගලික වශයෙන් කතා කර මේ පෞද්ගලික වශයෙන් පුද්ගලයන් හඳුනාගෙන කතා කරන විට සන්නිවේදනයේ නිරත වෙනකොට මේ පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතා පුද්ගලාන්තර පුද්ගලයන් අතර සම්බන්ධතා ඇති වෙනවා. එහෙනම් මානව සමාජය තුළ මානව සම්බන්ධතා බහුල කරන්න උපයෝගී වන එකම සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය. එහෙම නැත්නම් අන්තර් පුද්ගල සන්නිවේදනය. මේක විශේෂත්වය. අනිත් විශේෂත්වය තමයි මේ සන්නිවේදනය සෑම අවස්ථාවකම සිද්ධ වෙන්නේ මුහුණට මුහුණලා. එම නිසා අවාචික සන්නිවේදන විධික්‍රම ඒ කියන්නේ සංඥා සංකේත බහුලව භාවිතා කරන්න කතා කරන්නේ නැතුව සංඥා සංකේත භාවිතා කරන්න පුළුවන්. දෙදෙනෙක් සමග කතා කරනකොට එක් පුද්ගලයෙක් අහන ප්‍රශ්නයකට අනෙක් පුද්ගලයා නිහඬ නම් ඒ නිහඬ බවෙනු යම්කිසි සන්නිවේදනයක් සිද්ධ වෙනවා. එක් පුද්ගලයෙක් අහන දෙයට අනෙක් පුද්ගලයා අඬනවා. එහෙනම් කිසියම් සන්නිවේදනයක් ප්‍රකාශ වෙනවා. හිස කසන නාසය අල්ලන කන අල්ලන බිම බලා ගන්න මේ සියලු දේවල් අවාචික සංවේදනය.
සංඥා සංකේත භාවිත කරනවා. කතා කරන්නේ නැහැ. එහෙමනම් අනිත් විශේෂත්වය තමයි සංඥා සංකේත බහුලව භාවිත කරන්න පුළුවන් මේ අන්තර්පුද්ගල සංනිවේදනය තුළ. මොකද මුහුණට මුහුණලා සිද්ධ වෙන්නේ. එතකොට අනිත් පුද්ගලයා ඔබට පෙනෙනවා. අභිමුඛ නිසා. තමා ඉදිරිපස සිටින නිසා. ඒ අවස්ථාවෙම අනිත් පුද්ගලයාගෙන් ප්‍රතිපෝෂණයක් ගන්න පුළුවන්. පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒක විශේෂත්වය. ඒ අවස්ථාවෙම ප්‍රතිපෝෂණය ලබා ගන්න පුළුවන්. අනිත් සංනිවේදනයේ විශේෂත්වය තමයි තමා සමග මෙම සංනිවේදනයේ නිරත වන පුද්ගලයාගේ අධ්‍යාපන තත්ත්වය, සමාජ තත්ත්වය, ආර්ථික තත්ත්වය, සංස්කෘතික තත්ත්වය කියන ඒ වගේම දේශපාලන තත්ත්වය කියන තත්ත්වයන් හඳුනාගෙන සංනිවේදනයේ නිරත වෙන්න පුළුවන්. දැන් මේ අන්තර්පුද්ගල සංනිවේදනයේ ඔබත් සමග සංනිවේදන කාර්යයේ නිරත වෙලා ඉන්න පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය හඳුනා ගත්තා. දේශපාලන කුමන දේශපාලනයකටද මොහු කටයුතු කරන්නේ? මොහු කැමති කුමන දේශපාලනයකටද කියලා ටිකක් වෙලා කතා කරනකොට හඳුනා ගන්න පුළුවන්. මොන වගේ සංස්කෘතියකටද කැමති? මොන වගේ ආර්ථික තත්ත්වයක්ද තියෙන්නේ? මොන වගේ භාෂා හැසිරවීමක්ද තියෙන්නේ? මෙන්න මේ කියන දේවල් හඳුනා ගත්තම අපිට අපිත් සමග සංවේදනයේ නිරත වෙලා ඉන්න පුද්ගලයාගේ සිතෙන්ගේ හඳුනා ගත්තාම ඔහුට අනුගත වෙලා සංවේදන කාර්යය නිරත වෙන්න පුළුවන්. මේක පුද්ගලාන්තර සංවේදනයේ තියෙන එක වාසියක්. ඒ වගේම එක විශේෂත්වයක්. පුද්ගලයන් අමනාප කරගන්නේ නැතුව ඔවුන්ට අනුගත වෙලා ඔවුන්ගේ දේශපාලන තත්ත්වයන් හඳුනාගෙන සංවේදනය කරන්න පුළුවන්. ඊළඟ විශේෂත්වය තමයි පුද්ගලයා තුල තිබෙන රහස්‍යයි කියන ඕනෑම දෙයක් කතා කිරීමේ හැකියාව තියෙනවා. අපි බහුතරයක් එක්ක සංනිවේදන කාර්යය යෙදෙනකොට පුද්ගලයාගේ රහස්‍ය දේවල් එළියට ගන්න හරි අමාරු. නමුත් මේ පුද්ගලාන්තර සංනිවේදනය තුළ රහස්‍ය කියන දේවල් සංවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒක එක විශේෂත්වයක්. එහෙමනම් අපි දැන් කතා කරුවා පුද්ගලාන්තර සංවේදනය. එහෙම නැත්නම් අන්තර් පුද්ගල සංවේදනයේ තියෙන විශේෂතා. ඊළඟට සමූහ සංවේදනය. මේක පිරිසක් අතර තමයි සිද්ධ වෙන්නේ. පිරිස සාමාන්‍යයෙන් පුද්ගලයන් 7-8 දෙනෙක් වෙන්න පුළුවන්. මේ පුද්ගලාන්තර සංවේදනයේ පස්සේ සමූහ සංවේදනය ගැන කතා කරනකොට මේ සංවේදන තල දෙක අතර විශේෂතා බොහොමයක් තියෙනවා. පුද්ගලාන්තර සංවේදන තලයේ තියෙන විශේෂතා වලට හාත්පසින්ම වෙනස් වෙච්ච විශේෂතා තමයි සමූහ සංවේදනයේ තියෙන්නේ. පුද්ගලයෝ රාශියක් ඉන්නවා. මේ පුද්ගලයෝ රාශියක් ඉන්නකොට සංවේදනය ක්‍රියාවලිය සංවේදනය සිද්ධ වෙන පිළිවෙලක් තියෙනවා. මේ සමූහ සංවේදනයේ තියෙන එක විශේෂත්වයක් තමයි මේ සංවේදනය සිද්ධ වෙන්න අවශ්‍ය කරන නිශ්චිත ස්ථානයක් තියෙනවා. නිශ්චිත අරමුණක් තියෙනවා. නිශ්චිත කාල පරාසයක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිපෝෂණය ඒ අවස්ථාවෙම ලබා ගන්න පුළුවන්. මොනවද උදාහරණ? ඔබගේ සමිතිය ආශ්‍රිතව ගත්තොත් ඔබගේ අධ්‍යක්ෂ මණ්ඩලය, මහා සභාව, කාරක සභාව, සුභසාධක රැස්වීම, මේ සියලු දේ අයිති වෙන්නේ සමූහ සංවේදනයට. දේශපාලන රැස්වීම, බණ කියන ස්ථානය, සම්මන්ත්‍රණ, ඔබ දේශන සඳහා සහභාගි වෙන
ඔබගේ පන්ති කාමරයේ අයිති වෙන්නේ සමුහ සම්නිවේදනයට. ස්ථානය නිශ්චිතයි, කාලය නිශ්චිතයි, අරමුණ නිශ්චිතයි. මෙහෙම වුණාම සමූහ සම්නිවේදනය මොන වගේද කියලා ඔබට පැහැදිලි. අන්තර්පුද්ගල සම්නිවේදනයේදී වගේ සමූහ සම්නිවේදනයේදී රහස්‍යයි කියලා හැඟෙන දේවල් කතා කරන්න බෑ. තීන්දු තීරණ ගන්න පොදු එකඟතා මත පොදුයි. නමුත් නිශ්චිත නිශ්චිත අරමුණක් තියෙනවා. ඔබගේ අධ්‍යක්ෂ මණ්ඩලයට වුණා, කාර්ක සභාවට වුණා, දේශපාලන රැස්වීමකට වුණා, සම්මන්ත්‍රණයකට වුණා, නිශ්චිත අරමුණක් තියෙනවා. ඒ වගේම ප්‍රතිපෝෂණය ඒ අවස්ථාවෙම ලැබෙන. එහෙමනම් සමූහ සංවේදනයේ තියෙන විශේෂතා මේ වගේ. අපි පන්ත් කාමරේ හම් වුණාම, මුහුණ ගැහුණාම මීට වඩා තවත් උදාහරණ සහිතව සමූහ සංවේදනය පිළිබඳව කතා. අපේ හතරවෙනි සංවේදනය ජන සංවේදනය. ජන සංවේදනය සඳහා අයත් වෙන්නේ පුවත්පත් ඇතුළු සියලුම මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමා. මෙන්න මේ මාධ්‍ය හතර තමයි ජන සංවේදනයට අයිති වෙන්නේ. දැන් මේ ජන සන්නිවේදනය අනෙකුත් සන්නිවේදන තලවලට වඩා ඉතාමත් සුවිශේෂී. හේතුව වර්තමානය වෙනකොට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙම ජන සන්නිවේදනය මහජන සම්බන්ධතා ක්‍රියාවලිය ඉතා මැනවින් ඉෂ්ට සිද්ධ කරන. එනිසා දිගු වශයෙන් ඉතාමත් පැහැදිලිව ජන සන්නිවේදනය අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ජනසන්නිවේදනය පිළිබඳව වඩාත් පරිපූර්ණ අර්ථකථනයක් ඉදිරිපත් කරුවේ ඩෙෆ්ලර් ඩෙනිස් කියන පුද්ගලයා. ඔහු කියනවා ජනසන්නිවේදනය වූ කලී යාන්ත්‍රිකයි, ක්ෂණිකයි, ඒ වගේම දොරටු පාලකයෝ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් අභිමත සංදේශ තමයි ජන සන්නිවේදනයේ නිකුත් වන. ඔහු කියනවා මානවයා යන්ත්‍රමය මාධ්‍ය වහල් කොටගෙන තමන් අභිමත සංදේශ විවිධ වූත් විශාල වූත් ග්‍රාහක ශේෂ්ත්‍රයක් කරා කිසියම් බලපෑමක් සිද්ධ කරමින් යොමු කරනවා කියලා. ඇත්තටම පුවත්පත ගත්තා, ගුවන් විදුලිය ගත්තා, රූපවාහිනිය ගත්තා. ඔබට අසන්නට, දකින්නට, පෙනෙන්නට ලැබෙන සියලු දේ ඔබගේ අභිමතය පරිදි නෙවෙයි. එහෙමනම් කාගේ අභිමතයටද මේ ජනසන්නිවේදන මාධ්‍යවල ක්‍රියාත්මක වෙනවා? දොරටු පාලකයා. මොවුන් සෑම අවස්ථාවකම කටයුතු කරන්නේ මෙම ජනමාධ්‍ය ආයතනවල ආරක්ෂාවත් තහවුරු කරගෙන. වර්තමානයේ ජනසන්නිවේදන මාධ්‍ය බොහෝ වෙලාවට ක්‍රියාත්මක වන්නේ දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා. ජාතික නාලිකාව ගත්තොත් බොහෝ වෙලාවට පවතින දේශපාලනයට ගැති බවක් දක්වන. මධ්‍යස්ථ ප්‍රවෘත්තියක් බලා ගන්න නම් අපිට පෞද්ගලික නාලිකා නරඹන්නට සිද්ධ වෙනවා. පුවත්පත් ගත්තත් එහෙමයි. වර්තමාන FM නාලිකා ඕන තරම් තියෙනවා. ගුවන් විදුලි නාලිකා, මේ ගුවන් විදුලි නාලිකා ඒ වගේ. එතකොට මේ ජනසන්නිවේදනය හරහා, මේ ජනසන්නිවේදන මාධ්‍යය හරහා මානව සන්නිවේදනය මහජන සම්බන්ධතාවය කොතෙක් දුරට සාර්ථකව සිද්ධ වෙනවද කියලා අපිට හදාරන්නට වෙනවා. විශේෂයෙන් පුවත්පත මුල් කාලයේ හැසිරුනේ කොහොමද? එහි විලාශය මොන වගේද? ඊට පස්සේ ගුවන් විදුලි ආගමනයත් සමග
සාක්ෂරතාවයක් නොමැතිවත් ගුවන්විදුලිය ශ්‍රවණය කරලා පුද්ගලයින්ට මිනිසාට මානවයාට බොහෝතරතුරු දැනගැනීමේ හැකියාව ලැබුණා. ඒ අනුව මිනිසා එක් පියවරක් ඉදිරියට තිබුණා. ඒ අනුව ගුවන්විදුලි ආගමනයත් එක්ක මහජන සම්බන්ධතාවය මොන ආකාර වුණාද? දැන් වර්තමානය වෙනකොට නවීන තාක්ෂණයත් සමඟ රූපවාහිනිය කොතෙක් දුර ගිහිල්ලාද? ඒ හරහා මහජන සම්බන්ධතාවය කෙසේද සිද්ධ වන්නේ? වර්තමානයේ අපිට අහන්න බලන්න දකින්න මේ සියල්ලම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට රූපවාහිනියෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. මේ ලෝකයේ ඕනෑම තැනක සිද්ධ වෙන දෙයක් මේ අවස්ථාවේ සිද්ධ වුණා හා සමානව අපි ළඟ හිටියා හා සමානව අපිට දැක බලා ගන්න පුළුවන්. එහෙමනම් රූපවාහිනී මාධ්‍ය ඉතාමත් බැරෑරුම් සහගත මහජන කර්තව්‍යයක් සිද්ධ කරනවා. මේ කර්තව්‍යයේ ගුණාගුණ කොහොමද? කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා අපිට පන්ති කාමරයේදී මම ඔබව මුණ ගැසෙන දවසට වැඩි විස්තර කතා කරමු. ඒ වගේම සංනිවේදන මෙවලම් ඔබට වෙනත් පාඩමකින් කතා කරනවා. එහිදී අපි නවීන තාක්ෂණය භාවිතා කරලා අන්තර්ජාලය හරහා සමාජ ජාලා හරහා මහජන සම්බන්ධතාවය සිද්ධවන්නේ කොහොමද කියලා කතා කරනවා. ඊළඟට අපි සංනිවේදනයේ ඊළඟ අවසාන අනුමාත්‍රකාව සංනිවේදන මූලිකාංග. සංනිවේදන මූලිකාංග කියලා කියන්නේ සංනිවේදන කාර්ය සාර්ථකව ඉෂ්ට සිද්ධ වෙන්න, සාර්ථකව අංග සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරන ගුණාංග. මෙන්න මේ ගුණාංග මොනවද කියලා අපි හඳුනා ගන්න ඕනේ. ගුණාංග 8ක් තියෙනවා. මේ 8ම අංග සම්පූර්ණ වුණොත් තමයි අපිට සාර්ථක සංනිවේදනයක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරන සංනිවේදනය සාර්ථක වෙන්නේ නැහැ. ඔබට මම සටහනේ සංනිවේදන මූලිකාංග මොනවද කියලා දීලා තියෙනවා. ඔබ මුණ ගැසෙන දවසට මම සංනිවේදන මූලිකාංග පියවරෙන් පියවර උදාහරණත් සමග සාකච්ඡා කරනවා. එහෙමනම් අද සරලව මම ඔබට සංනිවේදනයේ ඉතිහාසය මොන වගේද? මානව සංනිවේදනය බිහි වුණේ කොහොමද? සංනිවේදන නිර්වචන මොනවද? සංනිවේදන තල මොනවද? මේ තලවල එහෙම නැත්නම් මේ සංනිවේදන වර්ගවල තියෙන විශේෂතා මොනවද? සංනිවේදන මූලිකාංගයන් කියලා කියන්නේ කුමක්ද කියලා සරලව මේ වීඩියෝ මගින් දැනගන්න. උදාහරණ සහිතව තවත් සුපැහැදිලි පාඩමකින් අපි පන්ති කාමරයේදී මේ සම්බන්ධව කතා කරමු. මම ඔබට පැහැදිලි සංනිවේදන සටහනක් දීලා තියෙනවා. ඔබට පාඩම් මාලාව අවසානයේ නිර්දිෂ්ට ග්‍රන්ථ පරිශීලනය කරන්න ඕනේ. ග්‍රන්ථ මොනවද කියලා මම 8වන පාඩමේ අවසානයේ ඔබට දීලා තියෙනවා. එතකොට මේ පොත්පත් පරිශීලනය කරපුවාම සංනිවේදන නිර්වචන ඔබට මාගේ සටහනට අමතරව දැනගන්න පුළුවන්. ඒ වගේම පුවත්පතේ විලාශය, ගුවන්විදුලියේ විලාශය, රූපවාහිනිය, සමාජ ජාලා මේවා වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ පොත්පත් පරිශීලනය තුලින් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ මුණ ගැසෙන දවසට මම තවත් උදාහරණ සමගින් ඔබට මෙම කාර්යය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. එහෙමනම් හතරවෙනි පාඩමත් සමගින් අපි තවත් දවසක මුණ ගැසෙන බලාපොරොත්තුෙන් අදට ඔබෙන් සමුගන්න. ඔබට සුබ අනාගතයක් වේවා. ආයුබෝවන්.